බැලූ බැලූ හැමතැනම ප්‍රශ්න ප්‍රශ්න කෝටියක් මේ විදි නිර්මාණය වෙලා තිබෙනවා මේ ප්‍රශ්නවල යාන්ත්‍රණය නිර්මාපකයා බවට පත් වෙන්නේ රටේ ආර්ථික අර්බුදය රටේ ආර්ථික අර්බුදයත් එක්ක රට තුල මේ වන විට සමාජ හා දේශපාලන අර්බුදය නිර්මාණය වෙලා ඒ උත්සන්න තත්වයකට පත් වෙලා තිබෙනවා මෙන්න වර්තාවරණයක් තුල 2019 වසරේ අපේ රටේ බහුතර ජනතාවක් සෞභාග්‍යමත් දේශයක් කරා රට ගමන් කරවන්නට 69 ලක්ෂයක ජනවරමක් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ලැබෙන්නේ එවැනි අවස්ථාවක රටේ ආර්ථිකය සම්බන්ධයෙන් එතුමා සහ එතුමාගේ රජය ගන්නාලද ඇතම් වැරදි තීරණත් එක්ක රටේ ආර්ථික අර්බුදය තව දුරටත් උත්සන්න වෙනවා ප්‍රතිපලයේ වසර දෙකමාරක කාලයක් තුල රටේ ජනාධිපතිවරයෙක් ඉල්ලා අස්වැන්න තැනකට රටේ ආර්ථික අර්බුදයේ මහජන අරගලයක් බවට පරිවර්තනය වෙනවා ඒත් එක්ක මේ වසර දෙකමාරක කාලය තුල ජනාධිපතිවරු දෙදෙනෙක් අගමැතිවරු 3 දෙනෙක් සහ කැබිනට් සංශෝධන 5ක්ද සහිතව රටේ දේශපාලනීය අර්බුදයකට ලක් කරනවා මේ අර්බුදයට හේතුව ආර්ථිකමය නිසි ප්‍රතිපත්තියක් නොමැති වීම මෙත් එක්ක රටේ ආර්ථිකයට විසඳුම් දෙන්න තියෙන බලවතුන් කියන කතා ඇහුවම අපිට කට උත්තර නැති වෙනවා මේ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියන කතා අපි දැන් අහලා බලමු සාමාන්‍යයෙන් මාසයකට ඇවරේජ් ඉන්කම් එකක් හම්බ වෙනවා බිලියන 145ක් විතර වගේ. හැබැයි බලන්න වියදම අපිට පඩි ගෙවන්න යනවා බිලියන 93ක්, පෙන්ෂන් ගෙවන්න යනවා බිලියන 27ක්, සමෘද්ධි පේමන්ට්ස් වලට බිලියන 6ක් යනවා. ඒ ආදී වශයෙන් අනිත් සමාජ සුදුසාධනෙට යනවා සෑහෙන ප්‍රමාණයක්. ඒ ටික විතරක් එකතු කරපුවාම කැපිටල් එක්ස්පෙන්ඩිචර් බිලියන 11ක් විතර වගේ දාලා එකතු කරපුවාම අපේ ඒ ටික විතරක් කරන්න වියදමක් යනවා බිලියන 157ක්. අපිට ආදායමක් විතර හම්බ වෙන්නේ බිලියන 145ක් ඔන් ඇවරේජ්. ඒතකොට ඒ ටිකටත් අපිට ණය ගන්න සිද්ධ වෙනවා. මෙතනදී පොලිය ගෙවන්න ණය ආපසු ගෙවන්න සහ අනිකුත් වියදම් කරන්න වියදම නැතුව තමයි මේ තියෙන්නේ. ඒ තරම් දරුණු මට්ටමක තමයි රටේ රාජ්‍ය මුල්‍ය අංශයේ රාජ්‍ය මුල්‍ය තත්ත්වය තියෙන්නේ. මේ පසු විමුඩ තමයි අපි ආදායම් වැඩි කරගන්න සහ වියදම් අඩු කරන රාජ්‍ය මුල්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ ඇති කරලා තියෙන්නේ. ඍජු බදු රජයට ලබා දෙන්න කියලා අපි යෝජනා කරන්නේ මේ රටේ සමස්ත ජනතාවගෙන් 10% ප්‍රජාවකට. අපි උන්ට ඉල්ලා සිටින්නේ අර 90% ජීවත් කරවන්න කැපකිරීමක්. 10% මේ කියන්නේ. ඉතින් මේටත් එහාට කියලා මේ 10% 5% කරොත් අපේ ඉලක්ක වලට අපිට යන්න බෑ. දැන් මේ එකක්වත් අපිට බෑ කියන්න බෑ. රෝහල් ටික වහලා දාන්න බෑ නේ සල්ලි නැහැ කියලා. පාසල් වහන්නත් බෑ. විශ්වවිද්‍යාලය ඇහුවොත් ඉතින් දන්නවනේ. අපි මේ ක්‍රමය වැරදි නම් විකල්පය පෙන්නලා. ඒ තමයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා. එතුමා විකල්ප ලබා දෙන්න කියලා අපිට යෝජනා කරනවා. මෙතෙක් රටේ ආර්ථික අර්බුදයට බලපාපු ප්‍රධානම ගැටලුව තමයි රට තුල ඩොලර් සහ රුපියල් හිඟතාවේ. එතකොට රටට ලැබිච්ච ඩොලර් අහිමි වුණේ කොහොමද? මොකද මේකට බලපාපු ප්‍රධාන සාධකේ ඔබ දන්නවද මේ රටට හිමි විය යුතු ඩොලර් අහිමි කිරීමට රාජ්‍ය රැකවරණය හමු වුණා කියන එක වත්මන් ජනාධිපතිවරයා එවකට අගමැතිවරයා එක්සත් ජාතික පක්ෂයේ උපනායක රවි කරුණානායක එවකට මුදල් අමාත්‍ය ධූරය දරුවා 2015 ඉඳලා 2019 දක්වා පැවතිච්ච යහපාලන රජයේ අත්නෝමතික තීරණයක් තමයි 2017 දී ගෙන ආපු විදේශ විනිමය පනත මේ පනත නිසා රටට ඩොලර් අහිමි වෙනවා. දේශීය අපනයන කරුවන්ට නිදහසේ තමන්ගේ ඩොලර් වත්කම් විදෙස් බැංකු ගිණුම්වල සංගවා තබන්නට රාජ්‍ය රැකවරණය ලැබෙනවා. ඒ ලැබුණේ කවුරු හින්දාද? වත්මන් ජනාධිපතිවරයා අගමැති ධූරයේ දරපු යහපාලන රජය නිසා. ඉකුත් වසර 12ක කාලය තුල ඩොලර් බිලියන 53ක් අපේ රටට මෙන්න මේ කියන දේශීය අපනයන කරුවන් විසින් අහිමි කරලා තියෙනවා. ඒකත් එක්ක මගේ ළඟ තියෙනවා තවත් විස්තරයක් මේ රටට විදේශ විනිමය ඩොලර් අහිමි කරන බලවතුන්ගේ විස්තරයක් තියෙනවා. ඉදිරියේදී අපි සමාජගත කරන්න සූදානමින් ඉන්නවා. ඒත් එක්කම දැන් ආණ්ඩුවේ අධිකරණ ඇමතිවරයාගේ කතාවක් අපි අහන්න සූදානම් වෙනවා. අධිකරණ ඇමතිවරයා කියන්නේ වෙනස්ම කතාවක්. මේ රටේ වත්මන් අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහත්මයා 2023 පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එකතු වෙමින් කියපු කතාව. විශේෂයෙන්ම අපි පිළිගන්නවා 2019 බදු ප්‍රතිපත්තිය වෙනස් කරපු නිසා අපිට අවුරුද්දකට රුපියල් බිලියන 600ක පාඩුවක් වුණා. අවුරුදු 3කට ගත්තොත් එම බිලියන 180යි. එදා අනුපාතයට ගත්තොත් මේක ඇමරිකානු ඩොලර් බිලියන 1කට සමානයි. ඒක අපේ ආර්ථිකයට බලපෑවා. 2015ට පෙර ඩොලර් බිලියන 23ක්. ඒ වගේම 2015 ඉඳලා 2022 දක්වා මේ දක්වා ඩොලර් බිලියන 30ක්.
රටට ලැබිය යුතු විදේශ මුදල් ප්‍රමාණයක් මේ වෙදි අහිමි වෙලා තිබෙනවා මෙන්න මේ පනතත් ඒකට අත්වලක් වෙනවා දැන් මේ ඇමතිවරු එකපාරටම නිින්දෙන්න කිටලා වගේ විවිධ දේවල් කියනවා මුදල් රාජ්‍ය ඇමතිවරයා අපෙන් උත්තර හොයනවා කට උත්තර නැති වෙලා ඉන්න වෙලාවක එත් එක්කම අධිකරණ ඇමතිවරයාට දැන් මතක් වෙනවා මේ සංගවල තියෙන මුදල් ගේන්න නීතිමය තත්ත්වයන් ගොඩනගන්න මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා මුදල් රාජ්‍ය අමාත්‍යවරයාත් රටේ ආර්ථික අර්බුදයට උත්තර හොයනවා හැබැයි මට මතකයි ඒ ආර්ථික අර්බුදයට උත්තර ලැබෙනවා මාර්තු 2 වෙනිදා ඒ උත්තර ලබා දෙන්නේ ආණ්ඩුව නියෝජනය කරපු ආණ්ඩුවේ හවුල් පක්ෂවල නායකින් එදා මාර්තු 2 වෙනිදා මුළු රටම හරි මගට ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශනයේ එළි දක්වමින් අමාත්‍ය විමල් වීරවංශ එවකට අමාත්‍ය උදේ ගම්මන්පිල වාසුදේව නානායක්කාරතුළු ඒ දේශපාලන පක්ෂවල නායකින් මේ රටේ ආර්ථික අර්බුදයට උත්තර ලබා දෙන්නට මුළු රටම හරි මගට ජාතික ප්‍රකාශය හිටපු ජනාධිපතිවරයාට බාර දෙනවා රටට බාර දෙනවා මොකද උනේ අන්තිමට වෙන්නේ රටේ ආර්ථික අර්බුදයට විසඳුම් හොයන මිනිස්සුන් එලෙස දොට්ට දාලා රට අවසානයේ තව දුරටත් බංකොලොත් වෙනවා විමල්ව ගම්මන්පිලව ඇමති දූර වලින් එළියට ඇදලා දාලා ඔවුන්ව නිශ්ශබ්ද කරන්නයි හැදුවේ අවසානයේ මොකද උනේ ජනාධිපතිවරයාට ගෙදර යන්න උනා අගමැතිවරයාට ගෙදර යන්න උනා කැබිනට් මණ්ඩලයට ගෙදර යන්න උනා ඒකත් එක්කම අපිට මතකයි අපි අපේ වාහනවලට පෙට්‍රල් ගහන්න දවස් ගාණක් පොලිමේ හිටියා ඒ පොලිමේ ඉන්නකොට වහෙස්සක උදවිය මැරිලා වැටුණා ගෑස් පොලිමේ අපේ දරු පවුල් පිටින් අපි හිටියා බිරිඳ ස්වාමියා හැමෝම අපිට පාසලට පෙළපොට්ටික මුද්‍රණය කරගන්න කඩදාසි ගෙන්නලා දෙන්න ආණ්ඩුවට බැරි වෙලා තිබුණා. පෝලිම් යුගයක් අපි දැක්කා. පෝලිම් වල මිනිස්සු මැරෙනවා අපි දැක්කා. මේ උත්තර දීලා තියෙද්දි තමයි එහෙම තැනකට අපේ රටේ ආර්ථිකය ඇද වැටුනේ. හැබැයි විමල්ලව ආණ්ඩුවෙන් එළියට දහලා ආණ්ඩුව බලාපොරොත්තු වුණා තමන්ට ඍසිමග යන්න. හැබැයි ඒ ගියේ හරිමග නෙවෙයි. හරිමග පෙන්නලා තිබුණා මේ විදිහට. නිකන් ඉන්න බැරි විමල්ල පහුගිය දවස්වක මම දැක්කා මේ මහා සමුළුවක් කැඳවුණු සුගතදාස ගුරස්ත්‍ර ක්‍රීඩාංගණයේ සමුළුවක් කැඳවලා ආයේ සමුළුවේදී රටට ලබා දුන්නු යෝජනා 12ක් මෙන්න තියෙනවා මගේ ළඟ. ඒ යෝජනාවල පළවෙනි යෝජනාව වෙන්නේත් දැන් අපි කතා කරන අපිට තරුණ විදිහට අපිට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඔබට මුහුණ දෙන්න වෙලා තියෙන ආර්ථික අර්බුදය. පළවෙනි යෝජනාව විදේශ විනිමය කළු වෙළඳ පොළ පාලනය කිරීම සහ රුපියල ශක්තිමත් කිරීම. මෙන්න උත්තර ලංකා සභාගයේ රටේ ආර්ථික මොඩෙල් එක වෙනස් කරන්න රටේ ආර්ථිකය හරිගස්වන්න ලබා දෙන පළවෙනි යෝජනාවත් ඒක. ඒ සඳහා වහම පෙර පැවති පනතේ, ඒ කියන්නේ මෙන්න මේ 2017 විදේශ විනිමය පනත වත්මන් ජනාධිපතිවරයා අගමැති ධූරයේ දරපු සමය ගෙනාපු පනත. ඒ පනතේ ප්‍රතිපාදන නැවත ඇතුළත් කරන ආකාරයට විදේශ විනිමය පනත සංශෝධනය කරන්න මෙන්න උත්තර ලංකා සභාගයේ රටට ලබා දෙන යෝජනා 12 පළවෙනි යෝජනාව කරුණා කරලා 2017 දී රටට ඩොලර් අහිමි කරන්නට නීත්‍යානුකූල රැකවරණය දිනා දුන්නු නීත්‍යානුකූල රැකවරණේ දුන්නු විදේශ විනිමය පනත සංශෝධනය කරන්න කියලා තමයි මුළු රටම හරිමගට ගන්න හදපු විමල්ලගේ උත්තර ලංකා සභාගයේ අද කියන්නේ අද තරුණ විදිහට අපිට කියන්නත් වෙන්නේ ඒක දැන් ඩොලර් මිලියන 53ක් රට රහිමි වෙලා මෙන්න ඒ ලයිස්තුව ඉදිරි අපි සමාජගත කරන්න සූදානම් රටට විදේශ විනිමය අහිමි කරන මෙන්න කළු කඩ මුදලාලිලාගේ ලයිස්තුව අපේ ළඟ තියෙනවා ඉතින් අපි බලාගෙන ඉන්නවා රටම බංකොලොත් වෙලා තියෙනවා අධ්‍යාපනය කඩ වෙලා ඒ වගේම සෞඛ්‍ය බිඳ වැටිලා බල ශක්ති අර්බුදේ උත්සන්න වෙලා මේ වලට විසඳුම මෙන්න මේවල තියෙයි හිතන්න අපිට අද අවශ්‍ය වෙන්නේ කට උත්තර නැති රටකට උත්තර දෙන මිනිස්සු. එහෙනම් අපි උත්තරේ බලාගෙන ඉන්නවා. උත්තරේ තමයි ඩොලර් ගේන්න නම් අර විමල්ල වාසුල ගම්මන්පිල්ල කියන විදිහට කරුණා කරලා වර්තමාන නායකින් 2017 දී ගිනාපු විදේශ විනිමය පනත නැවත සංශෝධනය කරලා මෙන්න ඉන්නවා විදේශ මුදල් හංගගෙන ඉන්න ලයිස්තුව මෙන්න තියෙනවා අපේ ළඟ. ඉදිරියේදී අපි අනාවරණය කරන්න. මෙතන ඉන්නවා ලංකාවේ ප්‍රමුඛ පෙළේ මිලියනපතියන් 16 දෙනෙක්, මිලියනපතියන් 16 දෙනෙක් කියන්නේ. එලයිස්සොත් අපි ඉදිරියේදී ගෙනින්න. කරුණාකරලා අත්තනෝ මතිකව
සුළුතරයක් පිනවන්න 2017 දී ගෙනාපු විදේශ විනිමය පනත සංශෝධනය කරා. සංගවල තියෙන ඩොලර් රටේ ආර්ථිකය විසඳුම් කට උත්තර නැති ජාතියක් දැන් බලාගෙන උත්තර ලැබෙනවා.